කොළඹ පෝස්ට් සිටි හදනවා මුහුද ගෙවල් හදන්න හදනවා නමුත් මේ ගොඩ බිමේ ඉන්න මිනිස්සු ඉටේදී වහගෙන තෙමෙනවා ඒ තාක්ෂණය ආර්ථිකය දිලිඳුකම නැති කිරීම සංවර්ධනය සැලසුම් වගේ මාතෘකා ගැන බොහෝ සංවාද අතරේ සංවර්ධනයේ අරුණැල්ලක්වත් නොවැටුණු ගම්මානයක මිනිසුන්ගේ දුක මේ මොනරාගල මැදගම දිමුල් දෙන ගමේ මිනිසුන්ගේ කතාව දිමුල් දෙන ගම තියෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය කම් කොට්ටාසේ මැදගම ඉඳන් කිලෝමීටර් 14ක් විතර දුරින් නිල්ගල රක්ෂිතයේ කෙට්ටුව තියෙන මේ ගම්මානයේ පවුල් 48ක් ජීවත් වෙනවා යන්න එන්න හරිහමන් පාරක් නැහැ පොළවත් එක්ක ඔට්ටු වෙන දිමුල් දෙන ගම්මුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොඩමඩ ගොවිතැන ගම්මු කියන්නේ 1971 විතර මෙහි පදිංචි වුණා කියලායි හවස් වෙද්දී දරුමල්ලොත් අරන් ගස් උඩ හදපු අට්ටාලවලට යන්නේ වන අලින්ගෙන් බේරිලා රැය පහන් කරන්න. අලියනවට. ඔව්. අලිය ඇවිල්ලා මේ කෙසල් ගස් පොල් ගස් ඉවරයි විනාශ කරනවා. බය ඊට වැඩිය. ඊට පස්සේ තමයි මේ අට්ටාලේ උඩ නැගි. ගේ කඩව්වා. මේ පොඩි ළමයි ළමයි දියාගෙන ඉන්න පුළුවන් ඇයි? බෑනේ. ළමයි කොහොමද ගස් උඩට දැන් යන්නේ? ඒක මොනා කරන්නේ? ඔහම ඔම පොල්ලෙන් පොල්ලට පොල්ලෙන් පොල්ලට නැත්තම් කරේ තියාගෙන තමයි මෙතනින් ගියේ. හවස් වෙද්දී ගම වටේම වන අලි ගම්මු මරණාසන්න අධ්‍යක්ීම් වලටත් මුහුණ දීලා තියෙන වාර අනන්තයි මේ වාගේ මං ඕඩෙන් ගොඩවිලා යන කුට මේ මේ වාගේ ඇතිනි බැටයි ඉන්නවා ඊට පස්සේ මං ඇතිනි දෙක පස්සෙන් හුස් ගෑවා බුදුහා මේ කියුණා මට ඊට පස්සේ එහෙම මං හොඳේ පහත් කරගත්තා පස්සේ මං ඉතින් මේ ළඟදිගෙන ආවා ඇතිනි මෙහෙ කරගෙන ඉන්නවා මේ ගම්මුන්ට හරි හැටි ගයක් දොරක් නැහැ. වැහි දවස් වලට පවා තෙමි තෙමි ඉන්නේ ගයක් කියලා කියන්න බැරි මඩු ඇතුලේ. බොන්නේ බොර වතුර. පුංචි දරුවොත් වැහි දවසට තෙමි තෙමි ඉන්නේ. මේ ඊටේදි වහගෙන තමයි මේ මිනිස්සු දීවත් වෙන්නේ. මේ මිනිසුන්ට ගයක් හදාගන්න වත්කමක් නැහැ. කන්නේ බොන්නේත් බොහොම අමාරුයි. මේ ගහේ කැලේ ගෙඩියක් කඩාගෙන. කොළඹ පෝස්ට් සිටි හදනවා. මුහුදේ ගෙවල් හදන්න හදනවා. නමුත් මේ ගොඩ බිමේ ඉන්න මිනිස්සු ඊටේදි වහගෙන තෙමෙනවා. අසරණ මිනිස්සු දිහා බලන්න කවුරුවත් නැහැ. ඒගොල්ලෝ යන්නේ උඩින් මෙහෙන් ගියා. මේකට ඡන්දේ කාලෙට එනවා. පාරක යන්න බෑ. ලෙඩෙක් යන්න ගියොත් හන්දියට යනකොට මැරෙනවා. පාරක් නැහැ. ලයිට් නැහැ. අලි ඉඳා ගහක් සොල මිනිසු ජීවත් වෙන්නේ ඒ විඳින දුක බලන්න කිසි කෙනෙක් මේකට එන්නේ නැහැ මැතියම සිරුරේ ඡන්ද කාලට විතරක් ඇවිල්ලා මෙහෙමයි මෙහෙමයි කියලා යනවා විතරයි වෙන්නේ අපිට මේ ළමේ කිස්කෝලේ යව ගන්න විදියක් නැහැ ජීවිතේ කොච්චර දුක් විඳින්න සිද්ධ වුණත් මේ මිනිස්සුන්ගේ හිතේ තවමත් තියෙන්නේ ධනාත්මක සිතුවිලි ඒක නාපර ගයක්වත් හදාගන්න ඕනි ලස්සෙන්ට ඉන්න ඒක සේල තමයි තිය අපර ඒකට උදව් කරන්නේ ඒ බලාපොරොත්තු ඉටු කරන්න හැකිනම් මේ මිනිස්සුන්ට අලුත් ඉරක් පායාවේ News First ජනතා හඬ